අනුහුද්ද සිල්වා කවුරුන්ද? ගොඩක් අය අහලා තිනවා කමෙන්ට් කළා. මොකද මම ඩීඑස්එන් ගැන රාවණා ගැන විවිධ වීඩියෝ කරනකොට සමහර පුද්ගලයන්ගේ අර ෆොටෝ දාලා මම එකපාරක් ඩීඑස්එන් කවුරුන්ද කියලා වීඩියෝ එකක් කළා. ඒකේ ෆොටෝ කිහිපයක් දැම්මා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කළා තුමුණා මේ කෙනා අනුහුද් නේද? අනුහුද් කියන කියන්න පුළුවන්ද? එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? මේ වගේ දේවල් කමෙන්ට් දාලා ගොඩක් අය ඇහුවා. ඉතින් මං ෆොටෝ දාලා තිබුණේ ටික දෙනෙක්ගේ විතරයි. මොකද ඒ thumbnail එක හැමෝගෙම ෆොටෝ දාන්න බෑ. යම්කිසි යුග කාර්යයකට විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒ ඇතුළේ සුවිශේෂී පුද්ගලයෝ ඉන්නවා. ඔබට පෙනෙන මාධ්‍ය තුල ඉන්නවා. නොපෙනෙන විදිහට ඉඳගෙන උදව් කරන අය ඉන්නවා. භාවනානුයෝගීව වැඩ කරන අය ඉන්නවා. මේක ඔයගොල්ලන්ට තාම තේරෙන්නේ නැහැ. මොනතරම් ලොකු කාර්යයකටද යම් පිරිසක් ඇවිල්ලා තියෙන්නේ? මොනතරම් බරපතලද? සමහර අය නිදාගෙන ඉඳලා අපව වෙන්න තරම් වෙන තරමටම මේකේ තියෙන බරපතලකම මොකද්ද කියන එක දැම්ම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන්නේ කාලයක් තිස්සේ කරගෙන ආපු යුද්ධයක තවත් එක් අධීරයක යුග සංක්‍රාන්තියක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ යුග සංක්‍රාන්තියේ යුග පුරුෂයෙක් විදිහට කෙනෙක් විදිහට මම හඳුන්වනවා අනෝද්ද සිල්වාව. නම් දාගන්න කවුරුත් හදිස්සි වෙන්න එපා. රාවණාද, දියසෙන්ද, වෙන කවුරු හරිද, කල්කිද, කවුද, මොකද්ද හොයන්න එපා. හේතුව ඔයගොල්ලන්ට දැන් මේ දියසෙන් කෙනෙක් හොයන්නේ, රාවණා කෙනෙක් හොයන්නේ, මේගොල්ලන් හොයන්නේ ඔයගොල්ලෝ පීඩාවට පත් වෙලා ඉන්න නිසා. මේ ලෝකෙ විනාශ වෙලා තියෙන්නේ. හැබැයි ලෝකෙට හෙන ගැහුවත් කමක් නැහැ. ලංකාව විනාශ වෙලානේ තියෙන්නේ. එන මේ කෙලවෙච්ච ලංකාව හදන්න ගොඩක් අය හිතනවා. දැන් මේ ඉන්නේ දැන් අපි ඉස්සරහට අපි දකින්නේ හෙළ යුගයක්නේ. මේ හෙළ යුගය හදන්න හෙළකම තියෙන, හොඳ එඩිටරකමක් තියෙන, නායකත්වයක් තියෙන, හෙළය රකින්න පුළුවන් හෙළ නායකයෙක් දැන් මිනිස්සු හොයනවා. දියසෙන් කෙනෙක්ක මිනිස්සු හොයනවා. නැවත උපදින රාවණ කෙනෙක්ක මිනිස්සු හොයනවා. ඒ හොයන් ඉන්නේ උස්සගෙන ගෙනහැල්ලා කොහොම හරි තියන්න අනේ අපේ රට හදන්න කියලා. ඉතින් එහෙම බලනකොට මිනිස්සුන්ට එහෙම දෙයක් හදවතේ තියෙන එක ගැන ඇත්තටම සතුටුයි. මොකද හේතුව මිනිස්සු දැන් හොයනවනේ රජෙක්ක. මොකද මිනිස්සුන්ට දැන් ඕනේ. දැන් මිනිස්සුන්ට මේක ඇති. ඒ තරම් මිනිස්සු පීඩා වෙලා ඉන්නේ. හැබැයි පේන හැමතැනම රාවණාලත් ඉන්නවා, දියසෙන්ලත් ඉන්නවා, මම දියසෙන් කියපු පොරවලුත් ඉන්නවා. ඉතින් දැන් කවුද දියසෙන්? අපි කාවද රජ කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්න ගොඩක මිනිස්සු ඉන්නකොට මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් මිනිස්සුන්ගෙන් අහනවා මේ එයාද, මේ අරයාද? එතකොට උත්තර දෙන කෙනා උත්තර දෙන්නේ දේවල් මේක ඇතුළට එකතු කරලා. මොකද හේතුව ඒ පණිවිඩ තුල තියෙන්නේ දැනගන්න අයට සමහර දේවල් විතරයි. මම කෙනා කවුද කියලා එහෙම කියනවා නම් ඒක වෙන්න ඕනේ නැති දෙයක්. හරිද? හැබැයි මම පුද්ගලියෝ ගැන කියනවා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා දියසෙන් කියලා ඔයගොල්ලෝ දැනට හඳුන්වන. මම ඒ ගැන කියලාත් තියෙනවා. අනුද්ද සිල්වා මහත්මයාත් කියනවා. ඒක කණ්ඩායමක්. ඒ කණ්ඩායම තුලින් අවසානයේදී ඉස්මතු වෙනවා ඔයගොල්ලෝ හොයන කෙනා. ඒ කෙනාව ගැන දැන් කවුරුත් කියන්නේත් නැහැ. ඇහුවට වැඩකුත් නැහැ. ඔයගොල්ලෝ හොයලා වැඩකුත් නැහැ. හැබැයි ඉත්තා වගකීමෙන් කියනවා ඔබ ඔය හොයන, ඔබ හොයාගෙන ඔබ මෙච්චරකල් පුන පුනා බලා සිටපු ඒ අවස්ථාවේ උච්චතම අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒක දැන් මේ සිදුවමින් පවතිනවා. හරවුම් ලක්ෂ්‍ය ආරම්භ වුණා. දැන් ඉලිපිට තියෙන්නේ මල්වෙඩි සැලකිලි විතරයි. ඉතින් ඒ නිසා කණ්ඩායමම දැන් එකතු වෙමින් පවතිනවා. ඒ කණ්ඩායමේ ප්‍රබල පුරුක් ඉස්සරහට එනවා. ඒ පිරිස් රටා සේනාව සංවිධානය වෙනවා. දැන් ඒ කියන්නේ අතු ගංගා පොඩි පොඩි ඇල දොලවල් ඔන්න එකතු වෙනවා. දැන් ගඟ හැදීවීම පවතින්නේ, වැස්ස වහිනවා, මුහුද කරා යනවා. ඒ නිසා මේ වෙඩිමුරේ ආරම්භ වෙලා තියෙන්නේ. දන්න අය දන්නව වැඩේ පටන් ගත්තා. දැන් නවත්තන්න පුළුවන් ජගතෙක් නැත. ඒ නිසා මේ හඬ ඇහෙන ඔබට මතක් වෙන සියල්ලම ඔබේ ලේ තුලින් එනවා. ඔබ පුද්ගලින් හඳුනනවා. ඒ නිසා මම අද සිට මේ යුග සංක්‍රාන්ති යුග පුරුෂය ගැන ඔයගොල්ලන්ට කියනවා. ඒ යුග පුරුෂයන්ගේ ඇතුළටත් එනව සුර අසුරය ඔක්කොම රිංගනවා. ඔවුන්ව වෙනස් කරනවා, අපිව වෙනස් කරනවා, ඔබව වෙනස් කරනවා, නවත්තන්න හදනවා. එක එකා ඇතුළේ මාන්නේ උලුප්පනවා. එක එකාව එන කොටා ගන්න හදනවා ආපු අයම. ඒක මේකේ හැටි. එන්නේ එකකට වුණාට අපි ඉන්නේ අනුන්ගේක. ඉතින් මේක හරි සංකීර්ණයි. අවබෝධ වෙන තාක්කල් ඔබට පැවසිය නොහැකි. ඒ නිසා අනෝද්ද සිල්වා මහත්මයා දෙයක් කියනවා නම් ඔහුගේ වීඩියෝ නාලිකාවල වගකීමෙන් මට කියන්න පුළුවන් මේ රාවණ ඉතිහාසයන් ගැන, ඒ වගේම මේ ඩීඑස්එන් සම්බන්ධ දේවල් ගැන.
ඒ වගේම ඔහු කියන ගොඩක් දේවල් මම කැමෝගෙම දේවල් 100%ක් කියන්නේ නැහැ මොකද ඕනම දෙයක මගේ වෙන්න පුළුවන් ඔහුගේ වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ගේ අපිට ප්‍රඥාවෙන් බොහෙර ගන්න දේවල් තියෙනවා ඒවා ඔහුගේ නොදන්නකම නෙමෙයි සමහර දේවල් එන්නේ කියන්න ඕනේ ටික කියනවා අනිත් දේවල් සංගවල ඕගෙනුත් වෙනවා මගෙනුත් වෙනවා හැමෝගෙම වෙනවා මේ වැඩේට ආපු අයගේ මේ වැඩේට ආපු අය තමයි මේක අහන්නේ ඒක ඔබෙත් තියෙන කොටස මොකද මේ ඇවිල්ලා තියෙන්නේ සුළුපටු කාර්යයකට නොවන බව ඔබට ඉදිරියේදී තේරෙනු ඇත ඒ නිසා මේක මේ වෙලාවේ තේරෙන අයට තේරෙන මට්ටම් වලින් පොඩ පොඩ කියා යන්නම් මේකට ආපු අයට හදිස්සි නැහැ ඒ නිසා බොහොම පරිස්සමින් ඉන්න ඔහු කියන දේවල් හරි ඉදිරියේදී මතුවෙන්න තියෙන රාජ්‍යයන් ඒවා සිදුවෙන ආකාර ඊට පස්සේ මේ වෙන්න තියෙන කතාවේ මමත් ඒව කියනවා ඔහුත් ඒව කියන වැඩන්නේ අනික මේ මම කියලා දෙන මේ විශ්ව පණිවිඩය කියලා අපිට සමහර මානසික දේවල් මතක් වෙනවා අපිත් YouTube බලනවා එතුමා කියන සෑහෙන දේවල් වෙනු මම අරන් තිනවා ඒව තුල මගේ සමහර මතකයන් අවදි කරලා තිනවා තිලකන් දෙග මහත්මයා කියන දේවල් අහනවා ගයාන්සදකළු මහත්මයා කියන දේවල් අහනවා මේ නම් කියන අය විතරක් නෙමෙයි ගොඩක් ඉන්නවා ඒක ටික ටික මම ඉස්සරහට කියන්නම් ඉතින් මේ අපි හැමෝගෙම යම්කිසි සහජ මතකයන් සහජ දක්ෂතාවයන් යම් යම් කාලවලට උද්දීපනය වෙන්න අපිට නොපෙනෙන ලෝකවලින් එන පණිවිඩ හරහා අපිව මෙහෙයවනවා ඔබව මෙහෙයවනවා විශ්ව පණිවිඩ කියනවා මං කියවෙන විදිය මගිනුත් ඔබට එනවා මගිනුත් සමහර දේවල් ඔබට අවබෝධ වෙනවා මේ ජ්‍යොතිෂ නාලිකාවත් එක්ක ඉන්න බොහෝ දෙනා සංසාරේ යම්කිසි කාලයක මගින් ඉගෙනගෙන තිනවා වෙන්න පුළුවන් එහෙම අයට මේ හඬ ඇහෙද්දී එක වචනෙන් ගොඩක් දේවල් තේරෙනවා ජ්‍යොතිෂය වුණත් ආධ්‍යාත්මික ජ්‍යොතිෂය කියන දේ තේරෙනවා මොකද ආධ්‍යාත්මික ජ්‍යොතිෂය කියන එක තමයි වන්දනීයව භාවිතා වෙච්ච බුද්ධ දර්ශනයට පෙර තිබුණේ මොකද බුද්ධ දර්ශනය කියන එක තමයි ඕනම ලෝකයක පවතින තියෙන්නේ ඒක ශාස්ත්‍රූවරයන් වහන්සේ විසින් දේශනා කළාම ඒක නා බුද්ධ නමින් ඒ යුගයේ ඒක හඳුන්වපු බුද්ධ නමින් අපි කියනවා මේක මේ දහම ප්‍රකාශ කළේ මුන් වහන්සේ කියලා නමුත් මේ ආගමක් නෑ වරදවා වටහා ගන්න එපා මේ දර්ශනය කියන්නේ මේක තමයි නිවැරදි කර්ම දර්ශනය. ඒ කියන්නේ මේක හදපු මා බ්‍රහ්මත්වයේ මත මේක ගොඩනගපු ඒ පිරිස හරි පැවැත්මක් උදෙසා නිර්මාණය කරපු මේ කර්මයේ සිස්ටම් එක කර්මයේ යාන්ත්‍රණය තමයි බෞද්ධ දර්ශනය. ඒ වන්දනීය බෞද්ධ දර්ශනයට පෙර වන්දනීය වෙන්නේ ජ්‍යොතිෂය. හේතුව බුද්ධත්වයේ ලබන්න ප්‍රථම පාරමී පුරුපු ඒ කලින් කෙනා එවැන්නම් ශිව මුලින්ම මේ ලෝකේ බේරගන්න භාවිතා කරපු විෂය තමයි ජ්‍යොතිෂය. ඒ ජ්‍යොතිෂයෙන් තමයි ਉਹ කර්මඵල විසඳන්නත් කර්මඵලයේ තුලින් හැප්පෙමින් කොහොමද මිනිස්සු මේකෙන් ගොඩ යන්නේ කියන දේවල් අනවශ්‍ය දේවල් ලං කරගන්න නැතුව කොහොමද මේකෙන් ගොඩ යන්නේ කොහොමද මේ දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාවය ඇති කරගන්නේ කියන හරිදේ පැවසුවා. ਉਹ හරිදේ පැවසුවා. ඊට පස්සේ මේක ජ්‍යොතිෂයත් විකෘති කළා. දෙවියන් සමග තියෙන සම්බන්ධතාවය කර්මය පිළිබඳ තියෙන අවිශ්වාසයෙන් නැති කළා. ආධ්‍යාත්මික ජ්‍යොතිෂ්‍ය ලෞකික ජ්‍යොතිෂ්‍ය බවට පරිවර්තනය කරන්නේ මේ මායාගේ වෙන යක්ෂ බලපෑම් හරහා ඇති වෙන සක්වල බලපෑම් තුලින් මේ සක්වල යක්ෂ ඊට පස්සේ මේ නොපෙනෙන ලෝක මේ වගේ දේවල් හරි සංකීර්ණයි යුද්ධේ බරපතලකම ඔබට නොතේරේ යන්නේ සක්වල යුද්ධයක් බව පමණක් මතක තියාගන්න අතිශය බුද්ධිමත් ජීවීන් පිරිසක් සමග මේ විශ්වයේ කියන්නේ මේ අපේ සක්වල පටන් ගන්න කලින් පටන් ගත්ත සක්වල වල්ලල දියුණු ජීවි මට්ටමේ උපරිම කියන තැන්වල ඉන්න අය මෙහෙට ඇවිල්ලා කරන දෙයක්. හරිද මේ හැප්පෙන්න තියෙන දේ ගැන හිතන්න ගියොත් එහෙම මොලේ කොලොප්පන් වෙන තරමට ඔයගොල්ලන්ට ඒක දුරයි. ඉතින් මේ යුද්ධ කරන්න තනි මිනිහෙක්ට බැරි නිසා කාලෙක නිදාගෙන ආපහු කට්ටි එනකන් ඉඳලා ආපහු නැගිටලා ආපහු නිදාගෙන ආපහුත් නැගිටින්න වෙනවා. ඔන්න ඔය වගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ. මේ නිදාගන්න ඒවා නැගිටින වෙලාවල් නැගිටින වෙලාවල් අදාළ වෙලාවට ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි. දැනටත් මං කියාගෙන යනවන්නේ නැගිටින වෙලාවල් නැගිටවන වෙලාවල්. ඒ නිසා මේකේ අද කතාවේ මේ තව තව අතුරු කතා වලට යනවා. ඒවත් ඔයගොල්ලන්ට වැදගත් තේ අග වෙනකන් අහන අයට. මොකෝ දැන් මේ වෙනකොට එකතු වෙන්නේ එකතු වෙන්න ඕන අය. මේකනේ වෙඩි මුරේ තියෙනකොටම සූදානම් වෙලා කලයුත්ත කරන අය. මං ඔවුන් හඳුනනවා. කමෙන්ට් එකෙන් දන්නවා. වචනයක් කියනකොට දන්නවා. එන විදිහට දන්නවා. රටාවට දන්නවා. ඒ නිසා දැන් තියෙන ඔයගොල්ලන්ට වැඩ පටන් ගන්න තියෙන කාලේ. ඒ නිසා ලෑස්ති වෙන්න ආත්මය අවදි කරගන්න. අවදි නොවන්නන්ගේ ආත්මය අවදි කිරීමේ හඬ මා සතු බව මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබගේ සෙම්පතිවරුන් නිර්මාණය වෙලා තියෙනවා. එළ යුගයේ ඉඳපු රජවරුන් නැවත බිහි වෙලා තියෙනවා. දෙව්තල වලින් චුත වෙලා මෙහෙට වැඩවලට ආපු දෙවිවරුන් සිටිනවා. හැබැයි ඒ කාලේ රජුරෝ වුණත් දෙයියෝ වුණත් මොකා වුණත් දැන් එකයි. ඒ නිසා
මේකහන දෙවිවරුන්ට රජවරුන්ට සිටුවරුන්ට මැතිවරුන්ට ඔක්කොටම කියනවා පෙර බවවල දාගෙන ඉඳපු රජ ඔටුනු කටු ඔටුනු ගලවලා මේ මනුස්ස පොළවට ඇවිල්ලා යුද්ධෙට එන්න. එහෙම නැතුව ඒ භවයේ තිබිච්ච උත්තච්චකම් මාන්නකම් තියාගෙන නම් මේ වැඩේට එන්න එපා. මොකද ඒ කාලේ කවුරු වුණත් මේ කාලේ උඹත් එකයි මාත් එකයි. මොකද අපි බේරගන්න තියෙන්නේ මුලින්ම අපේ රට කියාගෙන පටන් ගත්තට ලෝකේ. ඒ නිසා මේ ලෝකේ බේරගන්න යුද්ධයක්. මේ කාලේ කියවෙන දේවල් නොතේරෙන්නේ උන්ට තනි කර පිස්සු. ට්‍රැක පැනලා මොංගලින් කියවන මාරය කියන මේ හොඳට ජ්‍යොතිෂයම උගන්නගෙන ආපු මිනිස්සයා එක පාටම ට්‍රැක් එක පැනලා දැන් කෙලිනවා ධාර පිස්සුවක් කියන ගානට මිනිස්සු කියනවා. ඉතින් කමක් නෑ දෙයියනේ. පිස්සු තමයි මේ ලෝකේ වෙනස් කළේ. ඒ නිසා මම මේ දේවල්ට ආදරය කරන පිස්සු ටික තමයි මේ එකතු කරගන්න හොයන්නේ. පිස්සු නම් එකතු වෙලා මේක කරන්න. මේ තියෙන හැමෝටම පිස්සු හැදෙන කාලයක්. ඉස්සරහට දේශපාලකයොත් පිස්සු කෙලි, හැමෝම පිස්සු කෙලි. ඒ පිස්සුවත් එක්ක එකතු වෙලා මේ පිස්සු නටන සෙට් එකක් මුළු ලෝකෙම වෙනස් කරලා බේරගනි. ඒ නිසා ඔබේ පිස්සුව ඔබ විශ්වාස කරන්න. ඒ පිස්සුව තුල හරි මාර්ගය යන්න. පිස්සු කෙලියට කමන්නේ. කර්මය පිළිබඳ විශ්වාස කරගෙන මේ ලෝකෙ කොහොමද පැවැත්ම යන්නේ, මොකද්ද මේක දින යාන්ත්‍රණය අවබෝධ කරගන්න, ලෞකික ජ්‍යොතිෂයෙන් ඈත් වෙලා ආධ්‍යාත්මික ජ්‍යොතිෂය තුලින් අභ්‍යන්තරය දකින්න. හරි කාලෙදි ඔයගලන්ට ශිව විසින් ලෝකයට දායාද කරපු ආදරණීය බිරිඳගේ නමින් ලොවට හඳුන්වා දුන් උමා ජ්‍යොතිෂ්‍ය, රාවණ ජ්‍යොතිෂ්‍ය, හෙළ ජ්‍යොතිෂ්‍ය කියන දේවල් හරිම දේවල් ටික එයි. ඒක එන්න හරිම මිනිස්සු ටික එන්න ඕනේ. හරිම මිනිස්සු පටන් ගත්ත විඥානික දැනුම් ටික එකතු කරගන්න. ඔවුන් මේ වෙනකොට ඔවුන්ගේ පරණ දැනුම් පද්ධතිය සක්‍රිය කරමින් ඉන්නවා. බොහෝ දෙනා සක්‍රිය කරගෙන ඉන්න නිසා ඒක අවසාන මොහොතේදී පවසනවා සියලුම ගෝලයන්ගේ නැවත මතක් වීම උදෙසා. ඉතින් ජ්‍යොතිෂ නාලිකාවන් ගණනාවක් තියෙනවා. සියලුම ජ්‍යොතිෂවේදීන්ට සියලුම ජ්‍යොතිෂ නාලිකාවන්ට හිසනමා ආචාර කරනවා. මේක ලෞකික වේවා ලෝකෝත්තර වේවා කොහොම හරි රැකගෙන ආවාට. ඉතින් නැවත වතාවක් අදට කියන්නට අවශ්‍ය දේවල් ටික මං හිතන්නේ කිව්වා. ඊට වඩා දේවලුත් කිව්වා. රාවණාගෙන දියසෙන් ගැන කියන් තියෙන දේවල් ලංකේශ්වරයානෝ අනුරුද්ධ සිල්වා මහත්මයාගේ තියෙන නාලිකාවලින් බලන්න. ඔහු විශ්වාස කළ හැකි මේ සිද්ධිය තුළට ප්‍රධාන බරක් කරටගත්ත මුලින් ඉපදිලා සෑහෙන පිරිසකට මුහුණ දෙමින් පෙනෙන නොපෙනෙන දේවල් වලට මුහුණ දෙමින් අභියෝග මැත්තේ පැමිණිච්ච මේක කරන්න පැමිණිච්ච පාරමී පුරණ එක් අයෙක්. හරිද? බදාගන්නපා කිසිම දෙයක් ප්‍රඥාවෙන් විමසන්න සියලු දේවල් කණ්ඩායමක් නම් ආවේ සියල්ල එක හා සමානයි. අවසානයේදී සුදුස්සස් මිනිස්සුන්ගේ කැමැත්තෙන් ජනතා මතයෙන් මිනිසුන් අතරින් නැගිටීවි. එතකන් ලේබල් ගහන්නත් එපා කාටවත්. ඔබත් දියසෙන් එන්න, ඔහුවත් දියසෙන් කරන්න. මේකට එන සියලු දෙනාටම ඒ ගෞරවත්වය දීලා කණ්ඩායම නිර්මාණය කළා. වටකුරුරු රෑනක් දැල උස්සාගෙන ගියාසේ මෙම කාර්ය ඉටු කරන්න. එහෙනම් ඔබට දීර්ඝායු වේවා.